ඔව් ඒ ආරුගම්බර ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායෙල් ජාතිකයන් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක් ඒ යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඉතින් මේ ස්ථානය සාමාන්‍යයෙන් මොකද ඊශ්‍රායෙල් ජාතිකයන් බොහෝ විට මේ ආරුගම්බර ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත්වෙලා තියෙනවා පොතුවිල් සහ ආරුගම්බි කියන ප්‍රදේශය විශේෂයෙන්ම මේ සර්ෆින් කියන ඒ ක්‍රීඩාවත් එක්ක බොහෝ ඊශ්‍රායෙල් ජාතිකයන් මේ ප්‍රදේශයට කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි ඔවුන් මේ යම්කිසි වෙන්නු ස්ථානයක් ඒ ප්‍රදේශයේ ස්ථාපිත කරගෙන තියෙන්නේ. ඉතින් මේ නිසා ඒ ඊශ්‍රායෙල් ජාතිකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ නිසා යම් යම් පසුගිය දින කීපය තුළ යම් යම් තොරතුරු ලැබිලා තිබුණා මේ ප්‍රදේශයේ යම් යම් ආකාරයකට විවිධ ආකාරයට යම් යම් ඒ ඊශ්‍රායෙල් ජාතිකයන්ට යම් ආකාරයක අනතුරක් වෙන්නට ඉඩ තියෙනවා කියන කාරණය. මේ නිසා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර අර ක්‍රියාත්මක කරලා තිබුණා. මොකද පසුගිය දින කීපය තුළම මාර්ගබාධක යොදලා ඒ ප්‍රදේශ ආරක්ෂා කිරීම කියන්නේ වීටින් විට වාහන පරීක්ෂා කිරීම පුද්ගලයන් පරීක්ෂා කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවා. එය පසුගිය කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයක්. ඒ වගේම දැන් අද දින වෙන විටත් ඒ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ වගේම නාවික හමුදාව ඒ වගේම යුද හමුදාව අවශ්‍ය කරන අවශ්‍ය ස්ථානවලට එහෙම නැත්නම් ඒ වගේම විශේෂයෙන් බුද්ධාංශ නිලධාරීන් යොදලා ඒ ප්‍රදේශයේ අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සලසලා තියෙන්නේ යම්කිසි ආකාරයකට. ඉතින් ඒ නිසා මේ ආකාරයට අපිට යම්කිසි තොරතුරක් ලැබෙනවා නම් ඒ තොරතුරු සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම ක්ෂණිකව ක්‍රියාමාර්ග ගන්න ලබනවා. මේ වන විටත් ඒ ප්‍රදේශයට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නේ. ඊට අමතරව වෙනත් ප්‍රදේශවලටත් අපි යම්කිසි ඒ නිසා තමයි අපි පොලිස් ස්ථානවලට මේ අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ. යම් ආකාරයකට සංචාරකයෙකුට කුමන ජාතියකට අයත් වුණත් කුමන රටකට අයත් වුණත් ඔවුන්ගේ ආරක්ෂාව සැපීම අපේ වගකීමක් වන නිසා ඒ පොලිස් ස්ථානවලට අවශ්‍ය කරන සම්බන්ධීකරණය සහ අවශ්‍ය උපදෙස් ලබා දීම තමයි සිදු කරන්නේ. ඉතින් අරුගම්බි ප්‍රදේශයේදීත් මේ වන විටත් ඒ ආරක්ෂක තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ලැබුණු ඒ තොරතුරු තමයි බොහෝ වෙලාවට ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ඒ ඇමරිකානු ජාතිකයන්ට දැනුම් දීම් කරලා ඇත්තේ. මේ අපි ආරක්ෂාවත් සපයලා තියෙනවා. නමුත් ඒ තත්ත්වය මත තමයි ඔවුන් වෙනි දැනුම් දීමක් කරන්නට ඇත්තේ.